ප හීනවත් හිට වෙන අපිට මේ වගේ ජීවිතයක් ලැබී මුල ජවිත පුරාම අපිට සපුටක් නැතිවෙයි අපේ අනාතවේ කියලා පිහිීනංවත් හිති වෙන අපිත්තා නිතයි වගේ අම්තාතල්ලවත් තුරුණලා හොත්තල සෙල්ලඟගේ ජීතය බලපුතුනේ නොමුත් අපිට පාසනාවත් ලැබුණ න මේ ජීතෙන් ඒකක් පිට විෙනස්සුනාා. මගේ යවෝ ඔයා සංගිතාානයට බැඳවන්න කැමති නැත්තකේ ලැබ්වා මම කියනා වෙලා හිටියා කකොටිකව මගේ පුතාත් තින්න්නවා කියලලා පුජකව තකොට එය කැෙනෙකුත් බැඳලයි බරයි කමන්න අපිමියාව නගී කයන්න ඒම කියල කිව්වා එක ගනගීල වටකචවල යාලාගේ කෑම්දකේ තියාගන හිටියා නමුතු ඒ සත්තටවත් බයපච්චා අපි දැගේ සතේ ඇතුළේමින්තගන පුුවක් ඇල්ලගන්නන යන්නේ උදේමනැ කිටාම ඉතින් අමුවන් ගික්තර බොන්න දෙනවා. ඉතින් ඒ ඒ සුවන් දටමා පිට ඔවනයනවානෙ තබක්කාක් කන කිය ඔනුව පිරන්නකව ඇතුකොට තනාව අතට ගත්තා විතරයි මන්දන්නේ. එක පාල්ත පටපටපට පට පට කාල සතයගුණ පවාලව. බෝබ පුපුරලා මයිම් ගම්මානවලින් වෙෙඩි සද්දහෙනෝ. ඒ වච්චන අවුරුදුත් තිහක යුද්ධ අපිට මතක් කරනවා. ඔබ බලන්නවෙති ඇයි මේ යුද්ධයක් ගැන මතක් කරන්න කියලා. අද අපිත් එක කතා කරන්න එකතු වෙන්නේ ඇගේ කතාව අපිට කියන්න එකතු වෙන්න ඒ යුද්ධ බිමේ හිටපු කෙනෙක්. එක විදිෙකට හඳුන්නව වනම්. ඇය LටE සංවිධානය හිටපුත් සාමාජිකාවක්. අද වෙනකොට රාජ්‍ය නිලධහරිණයක්. ඇය නමෙන් රාධිකා පත්මනාදන්. අයිවුවන් රාධ අපි රාධිකාගේ කතාව මෙහෙ මහන්න පටන්ගමු. රාධිකාගේ පුංචිකාලෙන් කෝවද රාධිකාගේ පුංචිකාලගේ වනේ පුංචිකාලය ගැ කියනවන්න හරි දැගලුම් කාලයක් හකාලේ දඟලාමයෙක් ඔවුු දගලාමයයක්ක්. කියනනම් කරන්නති ඕනුම දැගලින් ඔක්කොම කරන්න කාලේ. ඒම අක්කාලා නංගේලා ඉයාලා එෙක්ක හොඳට දැගලුම් කරල්ලා උඩ පැනල්ල කෑගල බොහොම සතුටින් ඉටපු කාලක් කියලා තමයි කියන්න. එතකට රාධිකා කොහොමද පවුලේ තොරතුර පවුල තරතුරු නම් තින් මේ අම්මයි ඉතාතයි අපි හදදනයි. මතක අයියලා දෙන්නයි අක්කායි නංගෙලායි හැමෝම එකට වටච්ි රාමනාද ප්‍රම්බලච්චි කිල්නචි වටකච්චි. රාමනාද පරම්බල පුංචිකේක බොහොම සතුටින් අපි ජීවත්තුන ඉතින් අපි සහිකල් පැන්දිෙත් ගස්ස යටටින් තම ඉතිගේ ගැන උසයිකල් පුරුදු වෙන්නෙත් ගාහයටටිං තඩියක් කියයලා ඒක උඩින්. පුරදු වෙනවා ඇතුරි තාතා අම්ම මොනාද කරේ රස්සාවක් කරා අම්මත් ටීචිං කරේ හන් විස්ෝරයේටීචින් කරේ තාතා බිනස් කරේ කරේ එකකට ස්කෝලෙේ කාල ගැන කතාකරත් කොහොමද පාසල් ජීවිතය ගෙවනේ කොහෙට දිස්කෝල ගිය ඉස්කෝලේ ගියනම් මම එකේ ස්කෝලේ ගෙන ගත්ති න්න හැ. මංගිත මට මතක විදිට ම ඉස්කෝල් හතකට ගිහිලා ඇති. ඇයි රාධිකමේ ඉස්කෝලේ විදිට මාරුුවෙන්න්න සිද්ධ වනේ. ජුදතේ? න ංචිකාලීනම රදිකා මතක චිකාලී දම්ම යුද්ධ තිබුණ නි. ඒනවා එතක රධිකා දැන් අම්මා පෙර පාසල් ගුරුවරයක් කියලා කිව්වා. මේ වෙනකොට අම්මා සහතා අත්තා කොයි වගේද මොනවද කරන්නේ අලත් එක්ක දෙකට ද ජීවත් වන්නේ රාධික. නෑ දැන්න්නම් අම්මා නෑ ඇමට අවුරුදු හතක් වෙනකොට අම්මා නැත්ති වුණ? ජුතයන සැකෙන අනුහයයා අනො හත යුත කාලේති අපි කිල්නචීෙන් බෞනාව වලටාව ඇවිල්ල කෑම්පල හිතමයි හිටියේ. එහෙනකොට ඉතින් එකවාටස්සගේ පවුල් හතක් විතර දානවා එතකොට ඒකා හරි හිරයි. පාසුකං කොඩක් අඩුයි ඒකින් අම්මිය අසනිිපවන. සංගමාල කියන ඕන හැදිලා අන් රාධපු්‍ර හස්පිටල් වෙලට ගෙනනිච්චා . එහේ අම්මා නැතිවහා ක එතකට රාධිකා කොහොම දැන් මේබෙනකොට කොහෙදදින්න වගලන්ගේ පවුල ැන්ම්මන ත් එක් කොහෙදේතකොට පදිංචිය තියන තාමත්කිලි නොච්චේම ඉන්න ඒ දෝසල අපිත්ක් තාත්තා ඉවිල තිබන්න මොකද ඒ දෝසල එගෙන් පවුල් පිටීමේ ලියට යන්න දෙන්න එතකොට තාත්තා හිටිය කිල්නුචචේ අපේ විතරක් කරගෙන තමයි අම්ම ආවේ බෞනියවුල්ලට අම්ි නැතිවනායට පස්සේ ඉතින් අපේ පවුලේ ගෑල්ල මයිහත් අර දෙෙනයිනේ ආරක්ෂාවක් නැති නිසා අපි අනාත්ථ කඳරූුල්ලට දැම්වා එකනෙ ක්‍රාමිණලධරී ලියමක් ලියලා මෙම අපිට ආරක්ෂාවක් නෑ කියලා අනාත නිවාසයට දැම්ම එහෙහි තමයි අපි ඉගෙනක අයල දෙන්නයි වනකොට කොහදටික සාමනින් අනාත නිවාහසිකිව්වාම එකත් කෝවිල කිව්වාම ඉතින් දන්නවාන අපේ කල්චරකයේ රූල්ස් ටි තද වැඩී කියලා එතකොට පිරිමිල්ලමයි තුන්දනාම පැනල ගියා අපි ඇහල්ලමයි හතරදනාම තමයි අ අයල දෙන්නත් ඒ තැනටම ගෙනවා හදදනාම ගියා පිරිමිලමයි තුන්දනාම පැනල ගියා හොයගෙන අනාත නිවාසයෙන් පැනල ගියා අපි ගැල්ලමයි හතරදනාම එහන්ද හිගෙන ගත්තා. එකතුක රාධිකා දැන් වෙන කොට කොහොමද දැන් දැන්ගේ නාත නිවාසය නොගුල ඉබත් වෙලාද වෙන ැනකද දෙඉන්නේ දැන් කාත් එක්කද මේ ජීවිතේගෙවන්නේ. දෙදස් පහේදී අනාතළමයි මයි අක්කී එලිහිටාව පුංචි ඇවිල එක් ගෙනගී අපි දෙන්නවා. අක්කාව තමයි එකකන්ගේ තකොට අක්කාවවලවල් ලියලෙයි වරයි. කොට අක්කය තමයි පුංචික්කන්ගේ අක්කා යනකොට මම තක්ක අතක යන්න ඕන කෙලා අන්්ඩල අක්කාගේ පිටිපස මමත් කියිය. එනිසා දැන් එතකට පුංචිත් එක්ක තමයි දැම් මේ වෙන ංජීවත්වෙන්න හෙමදරාධිකක්. නෑ පුංචිත්ත එක්ක හිටිය දෙදස් හත වනකං හිටියා. දෙදහස් හය වෙනකං හිටියා. දෙදස් හයේ නෝම්බ රක්කා බැන්දා. බැන්දට පස්සේ දෙදහස්කයේ නෝම්බර්වලින් පස්සේ අක්කාගේ මාතයා එක්ක ඒයාලගේ කතර තමයි නදලත් එක්කතම අපිචිකත හරි අපි එහන රාධිකා දැන් අතාාරම අපි මේේ රාධිකාගේ කතාවට සමන් දෙෙද්දි. එතන සවිශේෂී තනක් තමයි රාධිකා කියන්නේ L.E සංවිධානයේ හිටපු සා මාජිකාවක්. රාධිකාගේ මතකය කොහොමද තියෙන්නේෙ මේ Lල්. සංවිධානයට බැඳෙන තැන. ඒ දවස ඒ අපි මතකරත්. අපි හීනංවත් ඉහිතිවෙන අපි මේ වගේ ජීවිතයක් ලැබී මේ වගේ තත්ත්වයක් අපිට එහි අප ජීවිතයේ මේ මුල ජීවිත පුරාම අපිට සතුටක් නැති වෙයි අපේ අනාතවේ කියලා අප හීනෙංවත් හෙති වෙන අපිත් අනිතයි වගේ සාමාන්‍ය ජීවිතයේ තමයි බලාපෘතුවන්ය කියනෙ. අම්ම අතා තලඟා තුරුල් වෙලා හුරුත්තලව සෙල්ලගරලඒ වගේ ජීවිතය තමයි බලාපොරත්තු වනේ. නමුත් අපිට පාසනාවක් ලැබුණුණ නැහැ මේ ජුතෙන් ඒක අපිට විනාස්ස වනා. නමුත් අපි කවදාවත් එට අහියාලක්කා ලබදැක් කල කවදාවත් බහෙවෙලා තිබුණ. අපේ සගෝදුරයොත් එක්ක අපි කොහෝමද ආදරෙන් බැන්ඳීලා ළඟට ගිීල කතා කරන ඒ තරම්මට බැඳීමක් තිබුණා හොමද සංගවි ධහනයටටවා බැඳෙන්න්නෙක හොමදව ගෙනිය අන්නවාද නැත්තම් ඔයා කෑ මැත්තෙන් බාරවෙනවද ඒ දවස්ස ක හොමදඒ දවස මතකයක් තියෙන ද කවත්දේ දවස කියන එක. ඔ ඒැනේ මම ඔල්ලවල්ලියපු අන්ඳම කාලය කවල්ලවල ක්ෂර්මක ලියලයි වරවෙච්ච අන්ඳම කාලය පාර අපේ කඩේකටගේ අස්සීන ගන්න ගියා මමක්මගේ අකාගේ පුත්තාතක ගන පුංචිකයයක්කාගේ පුත්තා එක්ක බසයි එකක්ලෙන් ගේියහ එතකොට පහරේ නතර කරගත්තා න පාරයින සංවිධානය සහෝදර සහදරව ඉන්නවා ඉන්න එතකොට නතර කලා කොහට දෙ යන්න කෙලා ඇවවා තකො මඟව කඩයකට සීණ කලා සාමනින් නි කෙනාවෙලා කතාහ කරලා යන්න කෙළේ ඒව්වා. ඉඩුපසේ කඩයකට ගීලා සීනය අරගනයනකොට අය හැල්ලයනකොට දෙන්නෙක් ඉටියා ඉඩුපසේ නැවත්තුවා ටෙන් කවරහරි අපේ අයඉන්ද කෙ ෙව්වා මංකවා ඉතිං ඔවු කියන වෙලා පුද පවුලේ කෙනෙක් ඉන්නවද ේම වෙන කවුරහරි අයියාලක්කාලා එම බැදිිලා ඉන්නදලා ඇව්වා මම තිතින් කින වෙලා කිවවා ඔු අයියාලඉන්නවා කියලාටස කවුද කියෙල එම විස්තර ටිකක් දැනගත්තතා ඇත ොඩට මක් කිව්වා එතකට ඒකෙන් රාධිකා ඒකෙනන කවරු රරි පවුලේ කෙනෙක් ටංවිධානය සාමාජිකයක් විය යුතු කියන එක තිබුණද. කලින් තිබුන් දෙදස් හත්තයෙන් පස්සේ ඒ වගේ කාලයක් ආවා ව හරි අපිත ින් හට කතා කරම මෙතරනින් නවත්තලෝ යාගේ විස්තරා ගෙන හිටිය. ඊට පස්සේම මගින් එව්වා ඔයා සංගිවිධානයට බැඳවන්න කැමතිනැත්ත කෙලෙව්වා මම කියනාා වෙලා හිටිය ඇයි කැමතිනැත්තකෙ ලැව්වා බය අයිද කියෙලෙවවා තකොටත් මම කිහිනා වෙලා හිටිය අඋත්තරයඇ තිීල නෑ හිනා වෙලා හිටිය ඉඩුපස්සේ නිකං සාමාන්‍යවිදියට කතා කරලා මේව කරලා කිනාවෙලා යෙව්වා. අතනින් ආය යනකොට අපේගේ ඉස්සර තියෙන යන්සනික තවයියා මව නැතර කරගත්තා එදසේ එයා නතර කරලා ඉඩුපසේ ආය එයා මකින් එව්වා කවාටද යන්න කියලාම කෙදරකිව්වා දතනති කතා කරති ම් අපිටක යම් නේද කෙලෙව්වා පොඩියකාවකිවා බබා කෙදර යන්නක්කාව අපික්කයන් එම කෙලකිවා පොඩියක ඉතිං මේ අන්ඩාන්ඩ දුවලකියාව ග්‍යාඩ පස්සේ පුංචි බාපයි පොඩියකාගල පුංචිට කියලා ඇති පුංචි බාපායි ආවා ආාවට පසකිවා අපි එන නංකිීක ය කියලා එතුකොට පුංචිකිවවා අයාටමන මම තමයි බලාගන්නේ ඒම කියල පුංචිවිස්තර ටික කිව්වා කිව්වට පස්සේ කමන්නෑ අපිමියාව නංගේෙක් යන්න ඒම කියල කිව්වා තකොටිකිව මගේ පුතාත් තින්නවා කියලා පුංිකිව. ඇතකොටච අය කැනෙකුත් බැඳලා ඉබරයි තුකිබෝමයාගේ පවුලේ කවරුවත් නෑ නද කියලා ඔව්වා එතකොට පුංිකිව නෑමයා යක්කයි විතරයි මත එකක ඉන්නේ තාමගෙන ගන්නවා එහෙම කෙලෙකවා ඉටුවසේ ආකිනා විලා කතා කල වීලු කරකර බුස්සයිකිලේ වාඩිරගන එකගන කියා. ඊට පස්සෙ මොකක්දනේ කොහෙට දෙක්කන්ගේ. ඉට පස්සේ එක ගන ගීල වටකචවලේ යාලාගේ කෑම්පකේ තියාගන හිටියා එ ළමයි මංගවගේ ලමයි කීපතන හිටියා ඒ වෙනකොට ත එක් ගේට පතන හිටියා. ඉ හැ අන්ුනනාය නොද කෙල ඉතින් හැරල හැරල බැලුවා ඉතින් ඔක්කම සමහරය අන්ඩ අන්ඩ හිටියා සමහාරය දුකෙන් හිටියා සමහරය සාමාන්‍ය විදිහයට හිටියා කයි වගේ දැනනේ වෙලාව. ඒ වෙලාව ඇත්තවශයෙන් තිප්පේ බයක් තිප්ා හිතේ කොහටද ගෙන අයි කියන්න බය තිප්පා අපිත්තුවකොරගෙන වැඩි තියන්න යන්න වෙහිත කියන්න බයත්තිප්පා පුරදක් නෑන අප එක බලාපුෘතු වෙච්ච දෙයක් නෙවේන ජීවිත. නමු ඒ සත්තටවත් බයවච්චා අපි දැන්ගේඒ සත්‍යේ ඇතුලේ මෙන්තගන තුවක ඇල්ලගන්නනේ යන්නේ. එන්සයි බයත්තිපා ඊට වැඩිය බහඇතිපා දැක පවුලය දාලා තැනිවෙලා යනවා කියනෙ. කවාටද යන්නේ කියන එක දන්න ඇති නිසා ලොකුවට හිතුවින කෝමත් අපිඇතුෝ ගමේ ඇතුළේ ගමයි තිහාගනය කියන්න සිතුලින් හිටියේ හවස අට. ගන කොට වෙලාව කියට විතර ඇදරාධික තුනාමාර හත ඇති හ හත හමාරට වෙනකංඒ කෑම්ප එකේ හිටිය හිටියා ට පස්ස ඒ කැප් එක ලොකු වාගනයක්කාවා එකන මම හිටගෙන හිටිකත් මගේ ොලු එලිය පේණිත්න මෙම පැනල බැලවුත් එළිය ඉන්න අය අපිට පේන ඒ වගේ වාගනයක්කාවා ඒකඒඉතිං ඔක්කෝම නැගන්න කිවවා කටියම නැක්ග මොමත් ති ඇැ්ග නැගල ඉතින් බලනු අවමි වාාගනය දුවනකොට පැනල පැනල බලනවා මොකර එලිය පේනෝදගල ොවත් පෙන් ඒැන ටිකක් කුසයි ගනසා අපිට වැඩිය පේන්නේ ඊට පසේ අඩ පසේ කොහේද කැලේකේ හනුවවගේ තියනවා කකරි කැලේකේ අනුව දිගටම කැලාවක් ඒ ඇතුළ ගිය අනැවතුන යෞුතුවට පස්සේ. පේකලකෙහිට හැමෝම බැහැලා ඉඩුමස අතනින් නම් පහින් යනොව ටික දුරක් කරුවලේ පෝඩිමේ දම එකයි යන්නේ හා මෙහා එහා මෙහා එකයි යන්න ඉස්සරත් එටටිකයක් කාලා යනවා මැද්දත් එෙනවා පිටිපසත් එනවා සහිටකෙත් ඒගොලො එනවා. කෙන ගාඩියෙන් හැටියට එනවා පෝඩිමේ යනවා බයනැතුවේ යාලාගේ පිටිපසේම පියනවා පයිෙන් අවිදගෙනගේ අඩ පස්සේ දමයිම අපිටත් මුතුම වුණ ඒක මෙච්චරල් ලමයි ඉන්නවදක කියෙලා අපිගේ. එකැද මේ කං ගපු තැන අලුතෙන් කලේ මදෙම් මඇත්දෙෙන් ගහිල්ලා ගපු තන. ඕහේ ගියම සායනයි ඉන්නවා අපි වගේ. අපි ේතුව වයිගලගෙනගපුවා ඒ දායයි පාලවයි යන්න කියන්නේ එක තමයි අපි මයින්සටක එ වෙනකත් තිබ්ේ හ කලාවඩගේ අඩ පස්ස එහ නුව සායන ලම ඉන්නවා බඟරල බංගරල ලමයි හත්තනයි. ඒ ඒම වා සාහ විදිට නවා අප ටියත් ගැනුලමයි දක්කම නැතම් පිර ගැලමයි ගැල්ලමයිටයේ අපි යනකොට ඒගලු පිටුකනවා පිටටු පිට කනවා ඒයට කන වෙලාේ වෙලා ඕ අපි යන්න වෙලාේ එකගුල පිටු කනවා දස අපි ගහටු පස්සේ අපිටත් බෙදාගනාව කොයද කන්නේ. කෑහැම යන්න ඉතිං හෙදරෙන් අරගනාව කලාවට ඇවිලා අරගන තිය ඔක්කුමකරුවටය මුණුවත් පේෙන් බයයි නිකං හෙම්බෙක් පැෙන්ුත් අපි බයවෙලා දුවන්නා යන ලොකෝ කැලේ මැද්දට නගීල තියනෙ. එතකොට බයයි දුකයි ඔක්කුම බව්ලද්දාලාවන කවදාවතයම ගීලත් නෑ ඉතින් කෑමකාලනෑ කෑමපින් අනතියාගෙන සමහරය හොඳට අහඩනවා. සමහරැල්ලම අඩනුව අන්ඩනුව අඩනවා ඉවරයක් නැත්තුව අඩනවා සමාය කෑම තියාගන හෙමම ඉන්නවා මමනා කෑම පිහනෙත් බලනවා අන්ඩන්න අයත් බලනවා වැඩ පිටත් බලනවා මම කොහේද ඉන්න කියලා පේණිත් නෑනේ ඒඩු පස්සේ කෑම කෑවට පසේ හැමම බංගරවල නිදාගන්නය්වා මොකදේ වෙලා විහිතු නෙරාධිකාට කොහෙදම ඉන්න කියර දන්නේ නෑ යාලුවෙක් කඳුරන්නේ නෑ මොකද දැනු සම්බූර්ණම එක කියාගන්න බෑ ඒ සිතුවිලි ඒ මානසිග්‍යවත ඒක කියාගන්න බෑ ඒ මොහොතේ අපි හිටිය මුකතගල කියාගන්න බැමකොට පලවෙනි සරේ අප ඒම තැන වෙත්තැනි වුණා. කැලේට පළවිනි සරයක් ගිල්ලා තියෙනවා. එතකොට කරුවලේ මැත්ත පැලවනිසරේ නිකම් රෑට මිදුලටකරුවලේ යන්න ගීවුත් යන්න ෑනේ අපේ. මේවගේ ලොකු කැලේට කරුවලේ ගීල වාඩිකරම්වා. හිතාගන්න බෑන්ඒ ඒ මොහොතේදී මානසික තත්ත්ේ අතනේ තිබුණ බය කියන්න බෑ ඒ කෝමද ඒ බයත් තිප්ප කියලලා කියාගන්න කර කරගන්න. ඕ ඒ වෙලාවේ එක කියන්න බෑ වචනයෙන් කියන්න බෑ ඒවගේ බඇති්පා. අරවසේ පාන්දර තුනටට විතරක් කටියම අවධ කරනවා තිකේ මට එතකොට කොන්ඩ දිගයි. එතකොට පාන්දර තුනට විතර නැගිටලා කටියම ඔළුුව පිරගන්න කර කෝමද අපි හයට ස්කෝල්වලට නැගටින්න කිව්ුත් නැකටින්න ෑන පන්දර තුනට නැග අවුලුව පිරගන්න කිවුත් පිරගන්න දඇන පිරගන්න බෑ කම්මලිකමට ඉන්න අයක්කුම් කියීල කෝඩ කපුනවා ලමයි නිදාගන්න ඕන කියලා ගල ගල කොන්නපනවා ඇතකොට උදේම නැගල්ල ඔලුව පිරගන්න ඕන්න න ඒ වෙලාට නිදාගන්න ප කපනවාද. කපනවා එකනේ බයිබෝස්ගේ නවේ කැමති අගේ කපනවා මට ඉතිං කපන්න හිදේ නින්න ෑනේ ම ඉතින් පීමේන්දගන පීරගන්න දන්නන මුල්ල දවසල් ඇතුකොට කවුරවාරරි අක්කාලපි පීරනවා. එතුකොට එයා පීරණක මමේම ඉදගන නිදාගන්නවා. පීරල්ල ඉවරණග නිදාගන්නවා. මටහස්සේ කටියම පෝඩිමේගල ලිඳලන්න දානවා ටක් අක්කාල එතුකොට බ්‍රස් දිල්ි. තිබන්නේ කෝම්බ මේවක තියෙනවාන කෝම්බ කෝහා මේ ඒකින් ම හි දත් මැත්තෙ මුල දවසල පළවෙනි සරේ ගෙනනිච්චට පසේ සේරුදනාටමගේ ඒගලෝට අවශකරන බඩු තිබ තිබින ඒක නිසා එම කරා ඉරුවසේ ඒ වැඩසඩානය ඉවර සමාර වෙලාවට ඒම ඔක්කොට ඔකෝම තැනේන දාන්නේ ෝදන්න ඒ වෙලාව සහරලම පැනල යනවා අතනීම පැනලේ යනවා එතුකොට උක්කොම එක තනේ ඉනකොට කවද ඉන්නන්නේ කවුද නැත්තකන පේෙන් නෑන මෙයාලට එතුකොට හිත දෛරිය තියනය පැනල යනවා. හොඳ රදිකා ඊට පස්සේ අපි කතා කරමු දැන් පුහුණුවේම් සිද්ධ කරන්න ඇති ඒ ඒ ඒආ ට සං විධානයේ පුහුණුුවීම් කටයේතු අ අපි පුහුණු වම් කටේතු ඒවගේ දේවල් සිද්ධවෙන්නඩ ඇති. එතකට රාදිිකාට කොයි වෙලාවත් හිතුන් ඇද ම පැල්ලනක නෑ මට මුල දවසල තිබුණ බයයි මොකොතේ කැලාව දැකපුකමං අනිතක පැනල යන්න අය දැක්කාම උදේ පාන්දර තුනට පැනල යනවා හවස තුනාමාර හතර වෙනකොට ආය අපිළඟට ඇවිල්ල ඉන්නවා ඒ කැලේ කොහේ පැන්නු තාය වටේ කරකිලා අතුනටමයි මයාලා එන්නේ ආයත්ත යාලාල්ලංගටමයි යන්නේ එතුකොට මගිතන්නේ අපි ඉන්නදට ඕ දඩුමත්ත ලැබෙනවා අ පලවෙනිස් හරේ මේව කරන්න එකනේ ට්‍රේනිං කෑම්පල ඉන්නකොටට පැනලගියවුත් දඩුමතනවා අරතැනේ දණඩුමද්දීලන ආව පැනල යන්න ආය අරගන. පිනල යන්න අයරගන ඕමතුමයි තියන්නේ. මුල්ල දවසල දන්නු මේ මත්තිපුන්න. ට්‍රේනිං ෑම් ්‍රේ නිින්ංග ලට සක්ෂන් සක්ෂන් දිට ලමයෝ ගන්නවා. එතුකට රාධිකාව යුද්ධට යොමුකරද කොහොමදීට පස්සේ සිද්වුන. දුන මාතකාපු ළම ඔක්කුම ්‍රේ නිංගලට ගෙනනිච්චා ්‍රේනිිංග වරමුණනාට පස්සේ අපිිය දහනුවවා සාමාන්‍ය. සමාජයට මිනිුස්ස අත්තරේ ඒම ගීල එන්න. දාන එතුකට අපේ ට්‍රේනිිග ඉවරවෙලා අපි දාපු කෑහැම්බක තිබ්පේ මිනිස්සු අතරේ සාමානීවියට තිපපුච තැන්වලද. ඉතුර කොච්චර කායක්ගේ පුහුණුවීමම් කාලය කොච්චර කාලයදරධික මස තුනකින් අපිට ඒවර කරර ඉට පස්සෙ කොහොමද රාධිකාගේ දැන් පුහුණුවීම් කාලය තිබුණන ඒ පුහුණනුවේම් කාලයයාි පුහුණුවීම් සිද්ධ උනාද කොමදේ පුහුවීම සිද්ධව. කොඩා කමර වුණ එකන පොඩිකාල නං අපි වෙචිට්ටේරයන් මාලොමස්සේම බිතරේම කන්න නැහැ අවුදේම නැකිටම ඉතින් අමුවන් විත්තර බොන්න දෙනවා ඉතින් ඒ ඒ සුවන් දටම අපිට හොවනියනවානේ මං බැඩිපුරව ඒකට තමයි පනිශ්මෙන්ට කරගන තියන්නේ දැනීසිෙන් වාඩි වෙලා බිත්තර බෝනකං ඒමම වාඩි කරනවා. මං විතර බිවුවට පසේ තමයි මව නැකතවන්නේ ඒවාගේ දෙනවා. ශූටිගලට දාන්නකොටට තුවකු අල්ලනවා. එකකුල කියන්න විදියට ඒ කියන පොසිෂණ කේදගන අල්ලගන්නවා. දැන්ගොලොෝ කියල දැන්විතින් ඔබන්නො බෙඩි තියන්නේෙ කිව්වා ඉතින් බිමදානු අයඒ සත්තට බිමදාානු බිමදාලෝ ඔළුවට කල බිමටද. මේ කරනවා ඒ බයයටටමගද ඒක රවන්සගේ යන්නකොට මගතන මේම අපිියත්තු පිටිපසට හරමේ මේවිට තල්ලු වෙනවා. ඒකෙන් තවත් බයන අර සත්තටයි රමේක තල්ලුවෙන්නේකටයිඒ බයවලා ටක්කාල තුවකව බිමට දාහල ටක්කාල ඔල්ලුව බිමට දානවා. ඒගමවත් හිර අදරාධිකාට මං මෙතන න්න ඕන්නෑ න්දන් කෝමරි මෙතනින් ගැලවිලා යන්නෝ නකෙ. නෑ මන්දන්නවා අගියොත් කෝමතාය මෙතනට එන්න වෙනවා කිය ඒ එක මන්දන්නවා? අනිතක මේකට වෙඩිය බයයි අනීමදැන් කැේ යන්නේ එක බයක් තිබ්පා. මොකද අපේ ගෙනච්චිට ප්‍රසේකුල කියනවා. පැන්ලයන්න එපා ආරක්ෂාවක් නැහැ මෙ භයනක සත්තුවඉන්නවා අර සත්තුව මේ සත්තුවන්නවා කැල කියනවා. එයි කාලත රාධිකා ඔය පුහුණුවීම් කරපුය කැලෑ ඇතුලෙන් එලියටෙන්නේ. මා කටියතුක දැන්ගේ මාන නතාවත් එක් මුහුව නව කියෙ ලොයා මට කලින් කිව්ව උර ඒකොයි කාල්ලද රාධිකාටය අවස්ථාව හිමි වෙන්න කොයි කාලද දෙදස්හයේ ඩිසම්බරුල්ල සමයි මාව ගෙනිච්චේ මාර්ත වෙනකොට සාමාන්‍ය ජනතාවත් එක් ඒ හරිට විල්ල එක ඒ බේසගේ දැ මට්‍රනගි වැරවෙලා ඉටද සිද්ධෝ උදය පන්දර මගේතන්නේ තොරතුරු වෙනවා මාව එවන්න ලැස්ති කරන්න කියලා. එකන යුද්ධය කරන තනට යවන්නවා මියාව දැන්දානුතවට හෝකිි ටෝකයකින් ඇහනවා කිය. ඇහනවා. එතුකොට මියාව දැන්දාමු ඒකට සූධනම් කරන්න කියලා තොරතුරු වෙනවා. දැහිදිම් මට වැඩේ බයයි. දැ යන්න ඕනනෙේ. මුකාත කරන කියලා හිතාගෙන ඉදලා ඇහවුක් කිසිදයක් දන්නා වගේ හොඳ ලොමයක්ක වගේ වෙනදා වගේ මොනෝදගන්න තැනකට කියා. ගීල එක පහරටම වතේ පැනල අලපු කෙදරට පැන්න අයිතකටැනෙ ඒ හිටපු තැන ඉඳම් ගම දසකේම වතස්තියනවානේ මොකතයකට කියන්නේ. බේර වත්තක් තිප්පා එතුකොට මමත් මාතෙකාපපුක් කටකුවෝම බඩර එක කඩාගන කාගනන්න කියලා මනේද විනෑ නමුත් ඒම කියලා යනවා එකක් කඩාගනන්න කියලා. ඉස යා කියල යනවා මගිල එකක් කැඩුව එක කඩල ඒ කනගම අලපු කෙදරවත්த்தක ටක් කලපන්න. පැනල ගියාම ැගිතිං හැගි න්න නැත්ත. අය අරගෙනයයිනේ කියලා මම හැඟපු එකගෙන පැනපවත්තේ බුලත් වත්තත්තිපා කොඩාක්. තිකුට මන්්ඩක්කාල පැනලගීලා මැත්ත තිප බුලත්කහා මේවෙේ එකේ හැංගුණා. හැඟනට පසේ දැම්මගේ නම කියල කියලා කෑගානවා. රධිකා කියට ගානවා. රාධිකා කියන නමින් නෑ ඔකෙන අන්වර්ත නාමයක් දාලා තිබුණ.ඒ අල්ලාගේ නමත්තානුවනේ ඒ නමක් කියලා. කතා කරනවා කතා කනතිය දැන්මට එකක් බයතියෙනවා මාව අඳුන ගනීද කියන බයත් තියනවා. ඒ අතරේ මේම ඇස්ථෙක්ක ව්‍යාගනම මිල්ලෝ මම කිසිීම සතයක් නද උස්මගන්න සතතියක්කව තෙලියට ඇන්නතු. මුුලත් බැල් අස්සේ හැම දිලා රාජිකාල ඉන්නගුලි වෙලා ඉන්නවා. දගේ මම ඉටපු ගුලත් කහයි ඇටි අයිනේම කොයාගනවා මගේ නම කිය කිය මාව හොයනවා. නමුත් මවා වහුන්නෑ ඉඩසේ මමව කුමාරි පැනල ගිය කියලලා හිතාගෙන මෙහල්ලෝ ටික් යාගාල ගියා. ගිය අඩු පස්සේ කෙදරක අන්ඩියාව ඇන්ඩියාවට පසේ මගේ ඇයින්ටිට කතා කර කතාගරඩ පස්සේ දසකිව අපූ මගේ මාතයාගේ ඇහට නම් පහෙන් එපා එය අල්ලල දේ කියලා දස රෑගනක මාවතියා ගත්තා ඉටු පසේ අපේ අක්කාලාගේ අයි අලව ඕනම කෙනෙක් කිල්ලුචේකෙ දන්නවා. යාල බිස්නස් මැන් කිවම දන්නවා. තසේ යාලාගේ ඩීටියලස කාරගන ගෙහිල්ල පනවිඩේ දුන්න. එඩු පස්ස උදේම යා ලැවෙල්ල ්‍රමා එක්කන්ගිය. දැන් රධිකා එතකොට දන් ඔය විදිට පැනලා ගිහිල්ලගේ හෝදර සහෝදරය ගාවට ගේියාට පස අයිතෙල් ිට සං ධන ැන සිද . ඕන එකනෑ සතයක් විතර ගහි ඇතුළේම බංගරකේ හැගිලා හිටියා ඊට පසේ අයත්ත විල්ල එක්කාන්ගියා. එකන්ගේට පසේ අයලායිනකෙ දැම්ම ලයිනකේ දැමා කියනෙ ති යුත්ව ලයිනකනෙ ඒ වෙනකොට යුද්ධය දරුණුම කාලයක් එතකොට යුතයක් තිප්පාත් නමුත් අපි එෙදාපුූ ලයිනකේ අපි යුත කරා දයක්ති බ ඇතිපුන් නැහැ නික එකන දාළදාල පිටිපසට දුවගෙන ගියා විතරා ගමයි වැඩිපුර අපි කරේ ඉට ගන යු ඇ පසු බැසීම තමයි සිද්ධ කරය වැඩිපුර ඒම ගියා ඒ එට කච්ච කියන ප්‍රදේශයේ එතකට යුදධය කරන්න චාමේ රාධිකාටල ලැබන වට ච්චි කියන ප්‍රදේශය එතකොට වැටකච්චි වෙනක ගියා මට මතක හැටියට එදා පොංගල් දවසක් මංගතානයේ හරක් පොගල් එතකොට අපිට ඇතට ඉටගත් තිබුණන්නේ අතනින්දගන ජුත කරනේ ම තිබුණනෑ තිං ගහයටටිං මිනිසු දාලගිය ගැවල් ඒ හරිිය හැගිල එන්දගන තමයි එම පාලනය කරන්න සිතෝනේ.කොට බඩගෙන උදේ අල්මකිතන එතුකොට කලබලය තිබුන්න ජුතය තිබුණා මර සයිලන්සකෙ තිබුණා. එතුකොඩ අපි තින් මර සතු ඩින්ක් ටිකක් ජුතයක් නෑ කියලගිතාගන උදේනේ. වශ දාගන ගේ ඇතුළේ මොනාරින් මිනිස්සු ජීවතවච්චගේයක් නේ කකරි කන්නතියේ කියලා හිතාගෙන ගීලා බැලුවා. එකන ඒ වෙන කටා අධිකා බංකරවලවලට නිශ්චිතව මේ බංකරකි අපිඉන්නවා එහම තිබුණන් ඇත්්ද. නෑ අපට ඒම තනක්ඒම ඇතිබිගේකෝ ගෙවල් අස්සක හැංගිලා එන්දගන කරන්න බුණා එමන තං ගහ යටින් හැංගිලායම තමයි ඒ ඒ කාලි ගෙවුනේ මේ වනේ වා. කට කරක් පොගලද වසක් මංගිතානෙ. අර කට්ක්ඩක කියලා තියෙනවා ඒ කාරගෙනවිලා විස්්නු කෝවිලත් එප්ා ඒ විස්ුකෝවිල්ලං ගටාවිල්ල දීනිගංකිනාවෙලා ප්‍රාථනා කරා දෙවියනේ. තුවාල වෙනවාන එක්කෝ මැරින් ඕනේ. ඒමනත්තම් මගේ එක කක්වුලක හෙමලද එක අත්තක තුවාලවෙන්න ඕනේ ලොකුවට නෙවි පොඩිගිට තුවාලවන්න ඕනේ. ඒමනැත්ත මැරින්න්න ඕනේ. ඔතුනේ එකක් කුුණාන නැති. එම කියලා ගිතාගන ලොකු කහත් එපයි ඒ අටිංගීල මේ තුවකොක්කොම තියලා මේ තවක්කා පිකේ අක්කා කෙනෙ කයා ඔලුව පිරන්නකුව එතකොට පනාව අතට ගත්තා විතරයි මන්දන්නේ එක පාලට පටපටපටපටට කාල සතය හුණ තුල වුණ මඩ ඉතින් සිය නැතිවුණ ටසේ ටිකකුලාවකින් බසේ සයේනකොට මාව අයියා කෙනෙක් සෝල්ඩර්ගෙදාලා උසගෙන යනවා දගන යනවා නිකං බගනවා වගේ හැම පැත්තම ට්‍රවන් සැනවා ඒ මැද්දේ යා මාවද උසගන දුවනවා දනකොට මම යාගේ සෝල්ඩටකෙන් ගහනවා මාව ඊටවන්න බිමින්තිය බිමින්තියන්න විමිින් තියන්න කෙළේ යාගේ සෝල්ඩටග ගහනවා ගන්නකට යකනවා නගි තියන්න බෑ පේනවා නේද රවුන් සින්න හැටි වා අයත්තුවාලවෙයි අපික්මණින් යන්න ඕනි කියලා මම එත්ත එයායට ගහනවා එකෙන මට සියනෑ බාගයට යවට ටිකක් යා මාව ෝසකගන අනවා කියන එක පේනවා ඇන්තම් පේනවා. දෙසේ යා මාව එකපාරටම මිමින් තිබ්පතිබ්ට පස තමයි මගේ කක්වුල නැමිල්ල මෙම ලේව කඩාගන යනවා. ඊට පසේ මවායි. එකන ඒ මොහොතේ දීකුලට වෙඩි ප්‍රහාරල්ල වෙලාද බෝම්භයක් එල්ලවාද එකන ඒ ගහ යටින් ඉන්න වෙලාවේම මට බෝම්බැවැැදිල්ලො මගේකුල ැඩෙල තියෙනවා නමුත් ඒක මට පෙනුනෑ හිරි වෙටල තිපිචි නිසා තුවාල තියෙනවා කිය එක පෙනෙම්න මව සියය නැතුවතම තිබිල තියන්නේ ඉඩවසේ පිටුපසේ මඩිසිල් ලංඟටගීල දැම්මට පස්සේ ඒගොල කෙහල් මේ එක තියලා ක් එක න්න එකොට මට මත්තක විදිට ම අරයාගේ හනවා මගේ කක්කුල තියෙනවාල නේද කපන්නෑ නේදකිලේ මානවා අරයිය ඇංගිලි හොල්ලන්න කියනවා එතකොටත් රධිකටත් සිහි තිබුණා ඕ ඇහන්දන් තිබුණඒ එකන සම්පූර්ණයයගේ අරයියාලගේ මූන පේන්න අරටික කර හිරි වැටිලද තිබනේ වේදනාවක් දැනේ නැදර නොදන්න ඒ එකන සම්පූර්ණය හිරි වෙටිල තිබ්පේ උදැන් යාමාව හැගිලි හොල්ලාන එකනවා මම යාගේ ආයානුව මැංගිල් හෙල්ලි නවද කියලා යාගෙන් ආනුව. තකොට අරයි කිව වූ බයවෙන්නපා කකුලායින් කරන්න හොඳ කරන්න පුළොන් පෝඩික්තුවාල තමයි කියලා අරයියා කිව්වා. ඊට පස්සේ එතු ගොඩිරප හස්පිටල්කට ගෙනච්චා ඉට පසේ මයි මට සියාවේ. එතකොට රාධිකා ඒ ොහොතේදී දැනුන් නැද්ද පවුලයාය ළඟ නෑ. අයි අක්ක ලඟ හිටිය අනම් කියන දේ. හදවතට දනන්නන්දකෝම දේ වෙලාව හිතේ තිබුණු හයිිය. බැඳුවට පස්සෙ. ඇගල ඉන්නවද නැත්තා මැරිලද මොකක්වත් දන්න. හොස්පිටලකේ මම ඉන්නේ එක ආරාංචයක් දනගන්න බලන්නේ ඒද කියන බලාපොරතුවත් තිබ්වා. රාධික කකුලක් තුවාල වෙලා සමහරලාට ඇවිදගන්න බැරුව තියෙන් ඇති. කොහොමද ඒ රෝහලේ ඉඳන් රාධිකාට තිබුණු හය කොහොමද ඊට පස්සේ කකුල සුවකර ගන රාිකා මොක්දකරේ කොයිකොයි පැතිවලට දියෝමූුණන අන්දිම මොහොතේති ඒගොල්ු අප කෙදරායෙන අදාය ඔහො යාගන යන්න කිෙව්වා. එතකොට එතු රාධික ඇවිදින්න පුළුවන්මටමක් තිබුණ ඇතකොටමට දැනේස නමන්නත් බැහැ කල් බැන්්ඩ් චකදාල තිප්පේ අරෑන්ටනා කම්පියක දාලා තිබ්පේ. කලචස්තිපනිත් නැහැ එතකොට මාතක තව ළමෙක් ටියා තකොට එයාගාව අත් එක්කටම තිල්පා. තකොට එයාඒක ලච්චෙස කරගන යා මගේ සෝල්ඩර්කය අල්ලගත්තා මම එක ල්චෙස කරගන යාගේ සෝල්ඩර් ගල්ලගන දෙන්නම බැලන්ස් කරගන දිගටම අවිධගනගේ අවිධගනය යනකොට දෙනම කතා වෙනවා. කලින් එයාගේ පවුල හම්බව වුණුත් එයාගේ පවුලත් එක් අපි යනවා ්‍රාධිකාලක පවුල කොතනවයේ ගෙවල් තියනවදේවත් කිසියක් ්‍රාිකා දන කියෙන එකනෙ ගෙවල් දාළ දාළ දාල මිනිසු දුවනවානය පිටුපසට කක් කෙදරයි ඉන්නවද නැත කියෙනවත් අපි ොරොතුර දන්න ැහැනේ. කියන බලා පපොත්තුවෙන් ලාටින් අපි හොයාගන යනවා එකන කතා වෙලා යනවා කලින් එයාගේ පවුලා ය හඹවුණුත් තයාලාගේ පවුල්ලතෙක්ක යනවා. මගේ පවුල හම්බවනත් මගේ පවුලතෙක්ක යාවතික්ක ගන යනුවක් කියෙලා. ඒම කතා කර කර යන්නකොට ඇවිදින්නත් බෑන එක ලච්චසක සෝල්ඩර්ක කකුලත් අමාරීන කොමරි ජනතයින්න තැනකටම කියා. ගාඩ පස්සේ එතකොට ගෙවල් තිබු නෑ බංගර් බංගරකය ඇතුළේ අර ටෙන්න්ඩකාතාගන එම තමයි ටිය මිනිුස. ආන්ටිකනෙක් රොටී සීනී දුන්නම්. ඒක කාගන ඇත්ති දැන් අපිය ගෙවල්වලට යොව්වා කියලා. ආරංචියයක් ඇවිල්ලා පේමස්සින මව් හොයාගැ එනවා එත්තන කාල වැටින්න කොටත් මව හොයාගෙන එනවා. දුකුට මට යාව අඳුන ගන්න බැරි වුණා. කෙනෙකොන්ටත්ව ඇවිල්ලා රවලත්ව ඇවිලා මාව යාව හොයාගන්න බැරි වුණා. නමුත් එ දැකපුකමු මට එක පාලටම ඇන්ඩුනාා කෑගාගනනැගරලා දුවන්නත් බෑනේ කෑගාගන කතා කර හයිියෙන් ඇඩුවා. යා මගේ ලඟට වෙලා පි දෙෙනවා එකගැන ගිය. එයට පසේ අතනේ පයින් තමයි අවයකන වටුවල් පාලමෙන් අපි මෙහට අනලටර කෑම්බලට ආවා. කෑම්බලටට බස්සේ හොස්පිටලකින් ඩොක්ට.ස්ල ඇම්පලන්සකේ බව්නය හෝස්පිටලකට ය්වා වවනේ හෝස්පිටලකින් එතුකොට මගේ කක්කුල සැනමිටර් ධාත්තුන දහතරපතර කොට වෙලා තිබපේ. මෙම නැමිල ටි්ේ නැමිල එකෙන වැරැදියට ජොයින්ට කලා තිබ්ේ නිරසේ බෞන්‍යාවේ හොඳ කරන්න බෑ කියලා ෞන්‍යයාවෙන් කොළඹට යවා කොළඹටට පස්සේ දැ ඔක්කුම ඊටපු බයකට වැඩිය ලොකු බයක්කාව හිතට මොකොට භාසාාව දන්නේ නැහැ ඔක්කෝම සිංහල භාසාාව කතා කරන්න අය. කොට මේගොලො අපියමුණෝ කරයිද කියන බයක් සැකයක් තිප්පවා. එතකොට කොඩාක් මානසිකව වැටිලලා යිඩිය බලන එක් කෙනෙක් නෑ තැනි වෙලා කොටුලා අපි බයවෙලා හිටපු ජනතාවටම අපිය වැටිලා තියන්නේ කියලා කොඩාක් මානසිගේවේ අපි වැටල තිබිචකාලේක. එතකොට රධිකා කොහොමද දැන් රෝහල් ගත වෙලා කොච්චර කාලයක් කොළඹ ජතික රෝහලය ඉන්න සිදවඋුණනාද ඒ උපකාර ලැබනෙ කෝහමද. මාස හටක් විතරේ හිටියා කොළඹ ම යිස්ප්‍රරිතාලේ. බලාගත එ එකක විදිහටම සල කරලා හොඳට බලාගත්තා. ඒත් අපිට හිතේ බයත් තිබුණ යනඒ බය ඒ සැකන් මට බාසාාව එක පාරට අවු වුනායකනම සිංහලදශාවපුර මා සහතරයම සිංහල බාෂාව කතා කරන පුරුදුවුණ. ඒ පුරදුදූනා කියලාගන බැ ඒ කෝමද මගේ ඇඟට ආවේගනක තාමුත් මම දන්නේ නෑක ඒ තිබිච බයින් සැකෙන් ඒක ඉබේම හැවිල්ල ඇතිමතනේ. ඉඩු බසේ භාසාාවධානගත්තට බස්සේ නෑමයා හැමෝම එම නැහැ මයාල ඒකුලො කතා කරන දේවතක මට පොඩි අන්ඩස්ටෑන්ඩිග හක්කාවා. අවට බස්සේ බය නැතුව කියලා ඉන්න ලෙට්ටුලඟට කියලා භාගයක් න්න භාසාාවෙන්ගේෙනවා බාගයක් කොල්ලු භාසාාවෙන් කතා කරනවා. දඟ රාධිකාය යන අපහෝ වෙලියට ආවද. ඕ එතකොට ඇටිකක් බයක් ග්‍යානෙ. අයිමනා ඉඩු පාසේ හැමවෝගම ළඟවන්ටම ගීල ගත් කතා කරනවා. ඒන කලජස්තකේම දවල දුවල ගිය නික බොරුවට කතා කරනවා. හේතුවක් නැත්තුව කතා කරනවා. එදහස්සේ ඒගුල නිවස්පේපරක කියවනවානේ. ඒක ඉතිං වැරදිට බොරුවට ඉතින් අකර කියනවා. කියනකට හිනාවෙලා ඒගුල අකර කියනවා. එතුකොට ක්කාල එක තහවුවවා ඒම ඉන්තලන්දලා කැන කියවන්න එතන සිංහල කියවන්නත් ්‍රාධික පුරදුවෙනනවා ඒම පුරදු වෙනවා. ඊට පස්සේ නර්ස්ලා ඩොක්.ස්ලක්කොම හරි ආදරයට බාසාාවත් අල්ලගතට පස්සේ අපි තින් ෆ්‍රන්ලි කතා කරාට පස්සේ ඒගලොත් අපිට ඇටිකා හදරයෙන් සැලකරුවා හොඳට බැලවා කිනාවුණා අපි ටැමිල්ස සනල්ක බලනොන්න අම්මාරු කරලා දෙනවා ඒම එම හිමිටි හිමේට කකුල සුවය ලබා ගන්නකම කොඹ ජාතිකර හල ප්‍රතිකාර ගත්තා ඉට පස්සේ රාධිකා පෝකිිල් නොච්චිය බලා යනවද. එඩු පාසේ මාසාටක් විතර හිටියා හොස්පිටලගේ එරවාසේ කකුලද්දික් කරලා ඔක්කොම ඒවකරා අඩ පස්සේ කිල්නොචලට ගියා රාධිකා එතකොට දැන්කොයි දැන් තත්වය කොහොමද දැම් විවාහකද රාධිකා දැම්මකක්්ද කරන්නේ දැන්නම් විවාක වෙලා ඉන්නේ මව් පදවිය බලාපොරොත්තුවෙන් ඉන්න රාධිකාමය වෙනකට. ඉස්සර ඊටපු විදිහයට ඒ කියන්නේ මම පොඩිකාලේ විදිින්න ඕන ඒ සදුට ඒ දගැලුම් ඒ ඔක්කොම මංගිතන්නේ දැන්මං කරනවා එක්ක දෙයක් විතරයි මිස්සුනේ කියනේර අම් මතාතාගේ හුරුල් වෙලා ඒ ඒ කාලයේ විතර අපට දැන් මිස්සලා තියෙන්නේෙ. නිත්මන් කරනුවන දැගලම් ඔක්කම දැන් කරලා ගිනාවිල්ලා උඩ පැනලා ඒ ඔක්කම කරනවා කරන එතක රධිකා මේ වෙනකුට රජය නිලධාරිණිය. රාජ්‍ය සේවය කටයතු කරන්නේ කෝම දේ අවස්ථාව ලැබුණේ. ඇත වශයෙන් කියනවන්නම් නිකක් නෙවේ ඇතනට වෙසායන්න දුකක් වින්දා. මිඳා කියන්නේ ප්‍රශ්නවල්තාව ඒවට මුණ දෙන්න සිත වුණ. වැටී 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 වෙටී තමයි ඉන්න හිට එකන පාටයිම් රස්සාවට යනවා කලච්චස් දෙකේම විඩුපස කලාසොස් යනවා. හතියාාපානය ඉතුරු කට නියව කරන්න ඔන්නඒ කැන ලොකු කාලයක් රදිකාට කකුල් දෙකින් හිටගෙන ඇවින්න ශක්තියක් යහම්බුරේ නැ හමුන් එකන සැඩිමිට දහතුනක් කොට වෙලානේ තිප්පේ දහතරක් තර ඔකට දික්කරානේ හෙතකොට එකේ කල්සියම් එකා කාලයක් යනවා. ඒ කාලය අත්තරේ ඉතින් සපට් කරාමට සායන එකනෙ සිංහල අංකල්ස්ලා තමයි ඩොක්.ස්ලාඒම උදව් කර උදෝ කර මගේ අත්‍යාපනයට ඒගුලොත් උදව් කරා මට ඒගුල සක්තිය දුන්නා. ඒක මොම මිස්කරන්නතුව ඒ කල්ල ගනා. ඒවත් එක්ක කෝම හරි මගේ අධ්‍යාපනයේ අදාගන නේර ඕලිවල් කරල ඉවර වෙලා ටදන්ට බඳු ාධිකා ඒලවල උත්රවා. කර ඉඩ පස්සේ ඩිපලෝමකෝසල් සිජනිස්ටික රේනෙන් කරන ඕවන ඔක්කොම කර කරලා ඉසේ කවන්ස්ලෙන්න් අරවම ඔක්කොම අර කරගන අනිත්ළමයියට අදීගන පොඩිපොඩි රසාාවකොත් කරගන ස්ටෙප්පයි ස්ටෙප් විදිට හාවා. දිම වෙනකම් ගෞමන් චොපගේ යන්න අදසත් තිබුන් නෑමට නිවස්සේ අපි අතනට ගීල ඇයි අපි සමාජයට අපි ඒක කරන්න බැරිී කියන්නේ කාවා ඉරස්සේ සාහින විදියට ට්‍රයක දුන්න ත්‍රයකාදේලා අප පපලිකේෂණ කදාහලා මෙව කරා. දැන් එතකට රාධිකා වෘතියෙන් තන තුරකු හොමද තියෙන්නේ. එකන බෝට බෝටගේම මනේශමින සිස්ටන් හැටියට වැඩයිකට යුතු කරගෙන යනවා. යුද්ධයක් අපි ගොඩක් දේවල් කතා කරා අමිහිරි අදදැකීම් හිතට ශක්තියක් එන දේවල් සිද්ධ වෙන්න ඇති කාන්තාවක් විදිහට පන්නරයක් ලබා ගන්න දේවල් සිද්ධ වෙන්න ඇති. බැටි වැටී නැගිටින්න ඇති රාධිකා කාන්තාවක් විදිහට මොකක්්ද මේ වෙලාව කියන්න තියෙනෙ ඒ අදකීම් ඔක්කොම එකතු කරලා. කියන. අපි අපි තමයි ශක්තිමත් කරන්න ඕනි මොනා ආවත් මගේ ගමනක් මම යනවාමයි කියන තනේ අපි ඉන්ඩෝනේ සාමානයෙන් සමාජය හැටියට ගත්තුූ දෙක් ජාධවාද ප්‍රශ්නයක් එනවා කල්චරල් ප්‍රශ්නයක් එනවා කුල ප්‍රශ්නයක් වනවා ඒ උකෝම එකතු වෙලා යනවා ඊළඟ ප්‍රශ්නයක් කාදාවක්. මේ උකෝම එකතු වෙලා අපිට ගහනවා. ගහන්නකොට ඒකත් කඩාගන අපි යන්නුවන ගමනක් යන්න හරි අමාරුවයි. දක් දින්න වෙනවා මම සහන්න දුකක් වදා. නමුත් මං කිසි දෙයක් ගනගත්තිනෑ මම මගේ ගමනක් යනවා කියලා හිතාගන මම යකෝම කඩාගන වැටි වැටේ සාහයන විදිේට දුකක් වින්න. දුක් වින ගොට මහිතනවා අපෝ මීටි වැඩිය තුවාලයක් ින්දානය මේක මොකත අපපහ කියල ඇඩිල්ලක් එෙනවාසායන දුකක් එෙනවා ආවාම විනාඩී විසක් විසි පහක් හොඳට හිතල හිතල අන්ඩනෝ. අන්ඩ ලෙවර වුනා අට පස මොකොඩද අපා අන්්ඩන්නේ අන්ඩන්න පටන් ගත නම් මැරනතාක ලඩින්නන්න වෙන්නේ ඉඩවෙඩිය හොඳයි කියන්න අය කියන්න ගහන්න අය ගහන්න මම මගේ ගමනක් යනවා කියලා හිතාගන ම මගේ ගමනක්කාව ඕනුම කාන්දාවක් හිතාන්න ඕනේ තමාන්ට තමුම් බිත්තරයි හින්නේ. මම නාහිතුවේ මට නම් කවුරුවත ීටයන මම කකුලේ අමාරු වෙලා මම ඇදේ ඉනකොට මට එකවරහක් කෑමකවන්න කවරුව තීටයන ට අල්ලගෙන ඇවිඳින් ඕන වෙලාවේ උදව්වට එකෙනෙක් හිටියනෑ. මට බලාපොරතුවතිප්පා අනිත් අරුවෝට ඒම උදව්වට ඉනොකොට මට කවරුවත් නෑනය කෙල එක මට මානසික වෝ කොඩාහක් වේදනාවත්තිප්පා. ඒ ඔක්කෝම දැකල දකළ මට ඕනම වෙලාවක කිසිම කෙනෙක් හිටියනෑ. කවදාවත් අපිට හැමැවෙලේම හැමෝම හින්නත් නෑ. ඒක නිසා අපිට අපි ම ඉන්නේ කෙල හිතාගන අපි අපි සක්තිමත් කරගන අපේ ගමන අපි යන්නඕනි ත් කාන්තාවකට හයියක් වෙන්න ඇගේ අදදකීම් බෙදාගන්න කිලිනොච්චිය ඉඳම් කොළ බැවිල්ල. ඇගේ කතාව අපිට කියන්නට පැමිණි රාධිකා ඔබට බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක එක දනාට මව් පදවය ලබන්නට බලාපොරොත්තුයෙ ඉන්න. ආදරණය රදිකට ආදරණය මවක් වෙන්නට අපි සුභ පතන වවස්වන්නවාහි නිය හැමෝම එසේනම් යළිත් දවසක මුණකසමු සුබ දවසා.